ඊසේ හිටම සංවත්සරය වෙනුවෙන් 160ක් දක්වා සීමිත කරගන්න ඔබත් ඊසේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න මෙරට පිහිටි එක් ආකර්ෂණීය වටපිටාවකින් යුත් මාර්ගයක් වන කදුකර මාර්ගයේ ගමන් ගන්නා ජනතාව අවිධිමත් අයුරින් සිදු කරන කසල බැහැර කිරීම නිසා මාර්ගයේ දෙපස බොහෝ සෙයින් අපවිත්‍ර වී තිබෙනවා ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක්ද වහනය වන බවයි කොළඹ සිට හැටන් හරහා නුවරළිය දක්වා දෙවන මාර්ගය මෙරට පිහිටි ආකර්ෂණීයම මාර්ගයක්. මාර්ගයේ දෙපස පිහිටි පරිසර පද්ධතිවල පවතින සුන්දරත්වය එම ආකර්ෂණීයත්වයට හේතු වී තිබෙනවා. නමුත් ගිනිගත් හේන සිට හැටන් දක්වා මාර්ගයේ දෙපසට ඇතැම් සංචාරකයන් අවිධිමත් අයුරින් කසල බැහැර කිරීම හේතුවෙන් එම පරිසරය බොහෝ සෙයින් අපවිත්‍ර වී තිබෙනවා. මේ අවිධිමත් කසල බැහැර කිරීම නිසා ප්‍රදේශයේ පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර ඇති අතර මැසිමතුරු ගහනයේද ඉහළ ගොස් තිබෙනවා. ජලපෝෂක ප්‍රදේශවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති මෙම අක්‍රමවත් කසල බැහැර කිරීම වළක්වාලීමට කඩිනමින් පියවර ගන්නයි ජනතාව වගකිව යුතු අංශවල ඉනිලා සිටිනවා. රෙන්දල එන මිනිස්සු තමයි මම ටික කල්ල යන්නේ. එන මිනිස්සු බෝතල් අනමන බීල දාලා යනවනේ. ඒ ටිකත් නතර කරා නා. මේ කොහොමත් මේ පාර ටික සුද්ධ වෙනවා. එන පිට මේ රට විතර නෙවෙයි පිට රටත් තියෙන මිනිස්සු අසන්ට ඉන්න ඊඩම රඩිවල සුද්ධ කරලා ඔක්කොම බල්ල කියන සුපිරිනේ. ඒ පිට කට්ටිය ඇවිල්ලා මෙතන නතර වාහනේ ඇවිල්ලා නතර කරලා කේම ඔක්කොම කනවා. ඒම විසි කරලා යනවා. එක එක ඇත වැඩනේ. ඒක අයින් කරලා යන්න ඕනේ. මදුර බෝ වෙනවා පිට ලැඩ බෝ වෙනවා. ඒකගොල්ල අරන් යන්න වෙනවා. අන අල්පති ගියාම පැම්පස් අරයි මේව දාන යනවා පාරේ ටිකට බීලා බෝතල් ටික බියර් තින්න අර මේව දාලා යනවා මේ පාර දිසම කාණු ඔක්කොම බ්ලොක් කරලා පාරනේ යන්නේ වතුර ඔක්කොම ඒක පිටනේ කරදර වෙන්නේ ඒ නිසා ඒක අස් කරලා ගියා නම් ඒක හොඳයි